Apple දැක්කට මෙහෙම Apple දැකලා තියෙනවද කියලා බලන්නකො. ග්‍රෑම් 500ක් වෙනවනේ. ගෙඩි දෙකක් ගත්තොත් එහෙම කිලෝ එකකටත් එහා. ඉතින් නිකන් හිතලා බලන්නකො. Apple ගෙඩියේ size එක කොහොමද කියලා. නිකන් කතාවට කියන්නේ දුරට Apple ළඟට Apple කියලා. ඒ වුණාට මේක ළඟටත් Apple වගේම තමයි පේන්නේ. මේක කැමරාවට හසු කරගෙන තියෙන්නේ යාපනයේ කොළඹ හන්දියේ මාතර බත් කඩයක් දාන ඉන්න අයගේ එහා පැත්තේ පළතුරු කඩේට ආපු අක්ක කෙනෙක්ගේ නංගි කෙනෙක්ගේ මල්ලි කෙනෙක් ගත්ත ෆොටෝ එකක් තමයි මේ වෛරල් වෙලා පස්සේ අපිට වීඩියෝ එකක් එවලා තිබ්බේ ඊට එහා පැත්තේ බීඩි කඩේ අයියා. ඕම් බලන්න පුතින් සාමාන්‍ය ගෙඩියකුත් එක්ක වෙනස කොහොමද කියලා. සාමාන්‍ය ගෙඩියක් වගේ දෙකක් විතර සයිස් නේද? මේ ගෙඩිය ඇහෙන් දැක්ක ගොඩක් කට්ටිය නම් කියන්නේ ආදම් සහ ඒව කපු ඇපල් ගහේ අංකුරයකින් හැදිච්ච අලුත්ම පැලයකින් ආපු ගෙඩියක් කියලා. විශ්වාස කරන්න නම් අමාරුයි නේද? ඒ වුණාට ඉතින් අපි ඇහෙන් නොදැක්ක දේවල් අපිට කන් දෙකට ඇහුන් නැති දේවල් කොච්චර මේ ලෝකේ තියෙනවද? ඉතින් ඒ වගේ හරි අරුම් පුදුම දෙයක් තමයි මේක. ඕම් බලන්නකො සාමාන්‍ය ඇපල් ගෙඩියක බර කීයද කියලා. ග්‍රෑම් 150කටත් අඩුයි නේද? එතකොට අර ගෙඩියේ සයිස් එක හිතාගන්න පුළුවන් නේද කොච්චර ලොකුද කියලා. ඕක ඉතින් තවත් කිට්ටු වෙලා බලන්නකො කොහොමද දෙකේ වෙනස කියලා. තාගන්නත් බෑනේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේව ඇපල් නෙවෙයි මේව හදපු ඒවා කියලා. ඉතින් අපි කපලම බලමු ඇත්තට මේක ඇපල් මොද කියලා. ඇපල් නේන්න. ඔය තියෙන්නේ යසාගේට. නිකමට හිතලා බලන්න. මේ වගේ ගෙඩියක් අයිසැක් නිව්ටන්ගේ ඔළුවට වටන නම් එහෙම අයිසැක් නිව්ටන්ට වෙන්නේ තාමත් ඔළුව හොය හොය ඉන්න තමයි ඉතින් ගෙතෙන්න වෙලා. අපිට තමයි එහෙනම් ගුරුත්වාකර්ෂණ බලෙත් හොයාගන්න වෙන්නේ ඕන් අයබෝවට. ඉතින් මේ වගේ අරුම පුදුම ලොකු ලොකු ගෙඩි හම්බුනොත් එහෙම ඉතින් කාටත් මතක් වෙන්නේ අපි නෙමෙයි. ටිකක් ඉන්නකෝ.